කෙටි ආහාර රසක මිල පසුගිය දිනවල සීග්‍රෙන් ඉහළ යන ආකාරයක් වෙළඳපළ තුල දැක ගන්නට ලැබුණා. විතරේ ඇවිල්ලා 28යි 30යි කියලා කියනවා. පිටියඩු කරව නැහනේ. ඉස්සර 120ට වික්කා විතර රොටිය දැන් 100ක් කරලා තියෙනවා. විතර අඩු කරලා වැඩක් නැහැ. පිටි තුඩු කරන්න ඕන. ඔයිල් අඩු කරන්න ඕන. කොච්චර විතර රුපියල් 20ට 10ට දුන්නත් හරි මුන් අඩු කරන්නේ. නෑ වැඩි කරන්න මොනවද කරන්නේ? අනිවාර්යෙන් වැඩි කරනවා නෑ. ඒ මාර නීතිය ඒක. කොහොම හරි අඩු කරන්න ඕනේ කියන මේ බඩු මුන් ඉතින් මංගල කරන්නේ කොහොමද මේ සමහර කඩකාරයෝ? මොකද කඩකා එකලන්ට අඩු කරන්න මොන මොන හරි අඩු කරන්න කිව්වොත් කියන්නේ ආ මේ පරණ ස්ටොක් එකනේ එහෙම කියන්නේ. ගෑම අඩුන්න ඒ ගානම තමයි. විතර කොට්ටුව ගන්න ගියත් පරණ ගානම ගන්නවා. උන් ඔක්කොම මෙල උන්ට ඕන විදිහට මිල පාලනය කරගෙන යන්නේ. අනිවාර්යයෙන්ම මිල පාලනය කරන්න කමිටියක් දැලරේ වටේට අල්ලන්න ඕන ඔක්කොමලා. විතර පිටිසෙම අපි 100ක් වික්කේ අපිට ඉදිරියේදී 20ක් අඩු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ සර් විතර රොටියක් ඇවිල්ලා 150ක් වගේ දුන්නා. දෙන්න 60ට 70 70ට වගේ දෙන්න පුළුවන්. රෝල්ස් එක 80ට වික්කේ දෙන්නම් 50ට දෙන්න පුළුවන්. දැන් රුපියල් 30යි බිත්තරේ. ආපේ රුපියල් 25යි. එතකොට රුපියල් 55යිනේ. එතකොට ඇයි මේ රුපියල් 100ක් 110ක් බිත්තරේ ආපේට ගන්නෙ? තෙල්, කේස්, පඩිය මිනිස්සු දාලානේ ගණන් දවන්නේ. ඒකනේ. පිටි කිලෝකින් හදන්න පුළුවන් ආප 35. පොල් ගෙඩියයි බිත්තරේයි සේවක කුලි වලට රුපියල් 200යි ගෑස් වල රුපියල් 150ත් එක්ක රුපියල් 790 යන්නේ. එතකොට මේ 790 අලෙවි වෙනවා රුපියල් 1050කට. එතකොට ලාභේ තියෙනවා. මේ අපිට අනේ වියදම රුපියල් 22යි බිත්තරේට 25 රුපියල් 47යි. අපි ඒකත් රුපියල් 60ක් තියලා තමයි කිව්වේ රුපියල් 80ට මේක අලෙවි කරන්න කියලා. ඒතර රුපියල් 20ක් තියලා ලුණු මිරිස් වල ගාත්තා. ඒතර මේ ආප්ප නෙමේද? දාන්න බැරිද? මේ දැම්මේ නැද්ද?